أي بوان، ما كنا مش ريماني فونسيكا، ما كنت أنا بودك أي ما كاودي كيلا دانة أتي كيلا، إذن نهينة كتات ما كنت أنا وغلو دانة أتي، ماما ديشة بالانيت أديه تي أنا لاست بينا ماي كيلا، إذن أتتما بودك ساتوتين ماما إني، مكود هيتوا ماما خالينوت كيلا تيببا فيديهدر، ماتا لوكو آسا وقتي بنا، مي ديشة بالانيت أتي كيكتو بينا. මගේ රටට මගේ මාතෘ භූමියට සේවයක් කරන්න ඕන කියලා. නමුත් සමහර වෙලාවට මට හිතුණා කාලයකට කලින් මට මෙතන ගැලපෙන්නේ නැහැ කියලා. ඒක නිසා මං අඩියක් පස්සට තියලා මෙතනට පිවිසෙන්න නැතුව හිටියා. ඒත් මෑතකදී මේ අපේ රටේ ඇතිවෙච්ච වෙනසත් එක්ක මට හිතුණා නෑ මට යම්කිසි දෙයක් කරන්න පුළුවන් මේ රට වෙනුවෙන් කියලා. ඉතින් මම හිතුවා ඔයාලා වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් මම හඬක් නගනවායි කියලා. ඉතින් එහෙම තීරණය කළා තමයි මම දේශපාලනයට එන්න අත්පොත් තැබුවේ. ඉතින් එතනදී මට ඇත්තටම නොමිනේෂන් හම්බුණා. මම කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරනවා සර්වජන බලයට. ඉතින් අද තමයි මට ඇත්තටම මගේ අංකයත් ලැබුණේ නම්බර 21. ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද කාන්තාවක් විදිහට ඉස්සරහට එන්න අපේ කාන්තාව ගොඩක් බයයි. ලොකු සැකයකින් ඉන්නේ. අපි සමාජයට ගියොත් අපිට මොන වගේ දේවල් කියයිද, මොන විදිහේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියලා. ඉතින් මේ ප්‍රශ්නේ මටත් තිබුණා. නමුත් මම ඒ ප්‍රශ්නේ ගැන හිතන්නේ නැතුව 2012 වර්ෂයේ මම හිතුවා නෑ, මම ඒ කාලේ ටිකක් ලැජ්ජාශීලී කෙනෙක්. මම හිතුවා නෑ මම ඉස්සරහට ගිහිල්ලා ඒ තරඟයට සහභාගී වෙනවා කියලා. ඉතින් එතනදී මං හිතන්නේ එතන හිටපු ගොඩාක් කට්ටියගෙන් මට අවස්ථාව ලැබුණා ජයග්‍රහණය කරන්න මිසි ශ්‍රී ලංකා වෙන්න. ඉතින් මං හිතන්නේ ඒක තමයි මගේ ජීවිතේ මම ලැබපු ලොකුම ජයග්‍රහණය. මොකද කාන්තාවක් විදිහට ඉදිරියට ඇවිල්ලා මෙවැනි ජයග්‍රහණයක් ලබන එක එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයි කියලා මං හිතනවා ඕගොල්ලන්ට තේරෙනවා ඇති කියලා. තරගයකින් ජයග්‍රහණය කරන එක, ඒ කියන්නේ ජාතික මට්ටමේ තරගයකින් ජයග්‍රහණය කරන එක එතරම් ලෙහෙසි පහසු නැහැ. ඉතින් එතනින් මට පන්නරය ලැබුණා සමාජයට එන්න, සමාජයත් එක්ක ගැටෙන්න. ඉන් පස්සේ මට අවස්ථාව ලැබුණා ඇත්තටම ලෝකෙට යන්න. එතනදී මම ලෝකයක් ජයග්‍රහණය කළා. ඉතින් ඒ හැම ජයග්‍රහණයක් එක්කම මට අවස්ථාව ලැබුණා කලා ශිල්පිනියක් විදිහට සමාජයේ රැකියාවක් වශයෙන් කරන්න. ඉතින් මේ හැම දෙයක්ම කරන ගමන් මම ලොකු සේවයක් කරා ඇත්තටම අපේ ලංකාවේ කාන්තාවන්ට. මම හිතන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ, මේ අත්වැල පදනම හරහා අපි ලොකු සේවයක් කරා කාන්තාවන්ට, ගෙදර ඉන්න අම්මලාට, එහෙම නැත්නම් ගෙදර වැඩවලට හිර වෙලා ඉන්න අම්මලාට ව්‍යවසායිකාවක් වෙන්න අපි ලොකු අත්වැලක් සැපයුවා අත්වැල පදනම හරහා. ඉතින් එතනදී මං හිතන්නේ මට අවස්ථාව ලැබුණා ඇත්තටම කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින්න වගේම කාන්තාවන්ට හවුහරණක් වෙන්න. මොකද අපි මේ වෙනකොට හැම කෙනෙකුටම ලොකුම ප්‍රශ්නේ තමයි මේ ආර්ථික ප්‍රශ්න කියන දේවල්. ඉතින් මේ ආර්ථික ප්‍රශ්න අපි මොනව කිව්වත් අපි ගොඩක් අයට බහුතරයකට තියෙන දෙයක් තමයි මේ ආර්ථික ප්‍රශ්න. ඉතින් එතනදී අපිට පුළුවන්කමක් ලැබුණා ඒ ආර්ථික ප්‍රශ්න වලට පිළිසරණක් කළා ඒගොල්ලන්ට ඒ උදව්ව කරන්න. ඉතින් මම හිතන්නේ එතනදී ඒ අපි කරපු දේවල් නිසා අපිත් එක්ක ලොකු කාන්තාවන් පිරිසක් අප වටා රොක් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි මම තීරණය කරේ අනිවාර්යයෙන්ම මම ඉදිරියට ගිහිල්ලා මේ රටේ ඉන්න කාන්තාව හැම කෙනෙක්වම ඉදිරියට ගෙනල්ලා අපේ රට සංවර්ධනය කරන්න, එම නැත්තම් රටේ ආර්ථිකයට ශක්තියක් වෙන්න මම ඉදිරිපත් වෙනවායි කියලා. ඉතින් මම හිතන්නේ මේ පදනම හරහා තමයි මම හිතුවේ ඉස්සරහට එන්න ඕනේ කියලා. රට වෙනුවෙන් එහෙම නැත්නම් කාන්තාවන් වෙනුවෙන් මට පුළුවන් ආකාරයෙන් උදව්වක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා තමයි මම තීරණය කරේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඉතින් කොළඹ දිස්ත්‍රික්කෙන් තමයි මම ඉදිරිපත් වෙන්නේ. මම හිතනවා ඔයගලන්ගේ ඒ ආශිර්වාදය, ඒ වගේම ඔයගලන්ගේ ඒ සහභාගීත්වය අනිවාර්යයෙන්ම මට ලබා දෙයි කියලා. මොකද
මේ අවස්ථාවේදී අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන එක. ඉතින් මම හිතනවා මේ හැම දෙයක්ම මුල් කරගෙන තමයි මම ඇවිල්ලා තියෙන්නේ. මොකද සමහර අය හිතනවා අපි මේ දේශපාලනයට එන්නේ සල්ලි හම්බ කරන්න කියලා. ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් මට කවදාවත් තිබිලා නැහැ. මම මට හොඳ පවුල් පසුබිමක් තියෙනවා, ඒ වගේම මට හොඳ රැකියාවක් තියෙනවා, මට හොඳ ව්‍යාපාරයක් තියෙනවා. නමුත් මට තිබිච්ච ප්‍රශ්නයක් තමයි අපේ රටේ කාන්තාවට තියෙන මේ ප්‍රශ්න. ගොඩාක් අය මේක වැරදි විදිහට දකින්න පුළුවන්. නමුත් අපි කවදාවත් හිතුවද මේ බස් එකේ යන මේ කාන්තාවට වෙන හිරියර ගැන? එහෙම නැත්නම් ගෙදරදී ගෙදරින් එළියට බැස්සම මේ කාන්තාවට වෙන හිරියර ගැන අපි කවුරුත් හිතන්නේ නැහැ. නමුත් අපි කාන්තාවක් ඉදිරියට ආවොත් ඇයට මඩ ගහන්න අපි බලාගෙන ඉන්නවා. ඉතින් මම හිතන්නේ මෙහෙම හැමෝටම මඩ ගැහුවොත් කවුද ඉස්සරහට එන්නේ? ඔය බය නිසා තමයි ගොඩක් කාන්තාවෝ අකමැති ඉදිරියට එන්න, එහෙම නැත්නම් සමාජයට එන්න. මොකද ගොඩක් අය මම හිතන්නේ බහුතරයක් ලෑස්ති වෙලා ඉන්නේ මේ කාන්තාවට මඩ ගහන්න. ඉතින් මම හිතනවා දැන්වත් අපේ රටේ අය තේරුම් ගනී නැහැ අපි මේ මොකද මේ අපේ රටේ කාන්තාව තමයි බහුතරයක් ඉන්නේ. ඒ කියන්නේ 54.6% ඉන්නේ කාන්තාව. ඉතින් මේ කාන්තාව ඉස්සරහට ඇවිල්ලා රට වෙනුවෙන් එහෙම නැත්නම් රටේ අනාගතය වෙනුවෙන් යම් කිසි දයක් නොකළොත් කවුද මේව කරන්නේ? මොකද අපි අහලා තියෙන දෙයක් තමයි මේ කාන්තාවට පුළුල් නෝනක් තියෙනවා කියලා. ඉතින් මේ කාන්තාවට එකසරේ වැඩ 100ක් වුණත් කරන්න පුළුවන් කියලා ඕගොල්ලෝ උනත් දැකලා ඇතිනේ. ඔයාගේ අම්මා එමන් නැත්නම් ඔයාගේ සහෝදරිය කොච්චර වැඩ කොටසක් කරනවද? මම හිතන්නේ පිරිමි කෙනෙක්ට වඩා අම්මා කෙනෙක්ට එමන් නැත්නම් කාන්තාවට ලොකු ශක්තියක් තියෙනවා. ගෙදර ළමයි බලා ගන්න ගමන් වැඩ කරන්න, එතකොට තමන්ගේ රැකියාව කරන්න, ගෙදර වැඩ ටික කරන්න, මේ හැම දෙයක්ම එකසරේ කරන්න මේ කාන්තාවට ශක්තියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ කාන්තාව කියන කෙනා ඉස්සරහට එනකොට කකුලෙන් අදින උත්සාහ කරන්න එපා. කාන්තාවට ශක්තියක් වෙන්න. මොකද අපි හැමෝම අපේ රටට ආදරේ. අපි මේ රටට ආදරේ නිසා තමයි මේ විදිහට ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා මම හිතනවා ඔයගොල්ලන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම මට ලබා දෙයි කියලා. ඔයාලා වෙනුවෙන්, කාන්තාවන් වෙනුවෙන් ඉස්සරහට ඇවිල්ලා ඔයාලා වෙනුවෙන් ලොකු සේවයක් කරන්න. Thank you.